මහන්ස රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල වාසය කරන බ්‍රහ්මීන්ට මනුෂ්‍ය ප්‍රජාවට වඩා තිබෙන වාසි මොනවාද? මනුෂ්‍ය ප්‍රජාවට දිව්‍ය ප්‍රජාවට වඩා මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ප්‍රජාවට තියෙන වාසියක් තියෙනවා. මොකද ඒ වාසිය කියන්නේ දැන් දිව්‍ය ප්‍රජාවට දෙවියන්ට දිව්‍යාංගනාවන් කාමච්ඡන්දයන් තුලයි ජීවත් වෙන්නේ. ඒතොර ඒ කාමච්ඡන්දයන් නිසා නිරේතුරු ඒගොල්ලන්ට අකුසල් සිද්ධ වෙනවා. ඒ අකුසල් නිසා මේ දෙවියන් දිව්‍ය ලෝකවලින් චුත වෙන වෙලාවේ අකුසල් සංස්කාරයක් හේතුවෙන් සතර පායට වැඩෙන තින අවදානම වැඩි. ඒ වගේම මනුෂ්‍ය ප්‍රජාවටත් මේ අවදානම ඒ ආකාරයෙන්ම තියෙනවා. තේන්න? නමුත් රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ප්‍රජාවට නැවත සතර පායන්ට වැටෙන්න තියෙන ඉඩකඩ ආවමයි. මනුෂ්‍ය ලෝකෙට දිව්‍ය ලෝකයේ දෙවියන්ට මිනිස්සෙයින්ට සාපේක්ෂව රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වෙන බ්‍රහ්මයින්ට ඒ බ්‍රහ්ම ජීවිතවලින් චුත වෙන වෙලාවේ සතර අපායන්ට වැටෙන්න තියෙන ඉඩකඩ අවම වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. මේ අරූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉන්න බ්‍රහ්මයින් සමාධි සුවේන්නේ බ්‍රහ්මතලවල වැඩ සිටින තාක්කල් නිරතුරුවම අකුසල් සිද්ධ වීමක් පව් සිද්ධ වීමක් නැහැ. මෝහය තුල ඉන්නේ, සක්කාය දිට්ඨිය තුල ඉන්නේ, මමත්වයේ දැඩිභාවය තුල ඉන්නේ, මගේ සමාධිය කියන අල්ලා ගැනීම තුල ඉන්නේ. නමුත් ඒගොල්ලන්ට කොතනකවත් බලවත් පව් සිද්ධ වීමක්, සිල්පද බිඳීම් සිද්ධ වීමක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ චුත වෙන වෙලාවේ හුඟක් 90%ක්ම සුගතිගාමි ජීවිත ලැබීමේ අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස නැවත දුගතිගාමි වීමක් නැද්ද? ආයිමත් පල්ලෙහාට වැටිලා යන අර ආබසරා ලෝකෙන් ආව බ්‍රහ්මයෝ වගේ. මම කියවනේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මයන්ගේ ජීවිත යම් සුරක්ෂිතභාවයක් තියෙනවා කියලා. යම් සුරක්ෂිතභාවයක් කියන්නේ මේ බ්‍රහ්ම ජීවිත තුල ඉන්න තාක්කල් රෝගී භාවය කියන කාරණයට ගොදුරු වීමක් නැහැ. නමුත් මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල සංස්කාරයන් ගෙවිලා ගියාට පස්සේ සංස්කාරපත්‍ය විඥාන කියන කාරණය තුල ඒගොල්ලෝ ඊළඟ ජීවිතයේ දෙවියෙක් වුණොත්, ඊළඟ ජීවිතයේ මිනිස්සෙක් වුණොත් ආයිමත් අන්න එතන ඉඳන් අකුසල් මූලයන් වඩලා සිල්පද බිඳීම් කරලා ආයිමත් රෝගී භාවයන්ට පත්වීමේ අවස්ථාව තියෙනවා.